අද මම ඔයාලට කියලා දෙන්න හදන්නේ රුලන් වලින් වැලි දලව හදා ගන්න විදිය. හරිම රසට ලේසියෙන්ම පැණි පාටට හදා ගන්නත් පුළුවන්. හාල් පිටි වලින් හදා ගන්න වැලි තලප වලටත් වඩා රසට හදා ගන්න පුළුවන් රුලන් පිටි වලින් වැලි තලප. එහෙනම් බලමු අපි කොහොමද හදා ගන්න කියලා. ඕනි කරන දේවල් ටික දාලා තියෙනවා ඩිස්ක්‍රිප්ෂන් බොක්ස් එකේ. ඔයා එතනින් බලන්න. ඉස්සෙල්ලාම අපි පිටු ටික හදා ගමු. මම අරගත්ත තරමක පොල් බෑ එක පොල් ग्राम वाले ना 100 150 අතර වගේ තියෙන්නේ. ඒකට මම එකතු කර ගන්නවා රුලන් ග්‍රෑම් 250. ලුණු ගුඩු තේ හැඳි 4න් 1කුත් දා ගන්න. ඊට පස්සේ මේ ටික හොඳට කලවම් කර ගන්න. ඊට පස්සේ වතුර ටික ටික දාලා පිටු ගැට ටික හදා ගන්න. වතුර චුට්ටක් වැඩිපුර ඕනි වෙනවා. පොල් වල විතරක් තෙත ගතිය තෙරෙන හින්දා. एक बार हलाव अतट अरगे हदागा लेसीम पिट कर हदागा पुलवा अति मे विधि अनी तमें वेल तल पवल लोकोट पिट कट हदागा गोडाक पड़ी हदागा ඊට පස්සේ අපි පිටු ටික ස්ටිම් කර ගන්න ඕනේ. මම ස්ටිම් කරගන්නේ රයිස් කුකරේකේ. වතුර ටික රත් වුණාට පස්සේ තියලා ස්ටිම් කර ගන්න. විනාඩි 15ක් විතර යනකොට ඔයාට ස්ටිම් කර ගන්න පුළුවන් පිටු ටික. පිටු ටික හොඳට තැඹුණාට පස්සේ සුවඳ එනවා. ඒ වගේම මෙන්න මේ විදිහට අතින් අල්ලනකොට අතේ ගැවෙන්නේ. එතකොට පුළුවන් ඔයාට ස්ටේනර් එකෙන් අයින් කරගන්න. අයින් කරලා භාජනයකට දාගන්න. ලොකෝට තියෙන පිටු කැට තියෙනවා නම් ඒවා චුට්ටක් අතෙන් ලිහා ගන්න. දැන් අපි වැලි දලප ටික හදා ගමු. සීනි ග්‍රෑම් 200ක් අර ගන්නවා. ඒකෙන් ග්‍රෑම් 40ක් විතර දාලා තද පාටක් එනකන් කැරමල් කර ගන්න. වැලි දලප ටිකට පාට අරගන්න පුළුවන් වෙන්නේ මෙන්න මෙතනදී පැණි ටික කැරමල් කර ගන්න එකෙන්. පැණි පාටට අරගන්න ඕන නම් පැණි ටික ටිකක් තද පාටක් වෙනකන් කැරමල් කර ගන්න. තිත්ත රස එනකම්ම නෙමෙයි. මේ බලන්න පැණි ටික තද පාටකට කැරමල් වෙලා තියෙන්නේ. දැම්මන් දාගන්නව උණු අතර වීදුරුවකින් එකක් තරමක වීදුරුවකින් එකක් අරගත්තේ ඊට පස්සේ ඉතිරි සීනි ටිකක් දාගන්න දැන් සීනි ටික දිය කරගන්න වැලි තලප හදාගන්නකොට පැණි පදමට එනකන් ඉන්නේ නැහැ හැන්දැලෙන පදමට එනකන් විතරයි ඉන්නේ සීනි ටික දිය වුණාට පස්සේ වා එකතු කරගන්න තලාගත්ත එනසල්ලට තුනක් විතර එනසල් නම් අනිවාර්යයෙන්ම එකතු කරගන්න ඕනේ. එතකොට තමයි වැල් තලපවල රස සුවඳ තව වැඩි කරගන්න පුළුවන් වෙන්නේ. චුට්ටක් හැන්දාලල බලන්න හැන්ද ඇලෙනවද කියලා. එහෙනම් ඔයාට පුළුවන් පිටු ටික එකතු කරගන්න. පිටු ටික එකතු කරුවාට පස්සේ ඔයා ගින්දර අඩු කරගන්න. ගින්දර අඩු කරගෙන සේරම පිටු ටික එකට ගන්න පුළුවන් ගන්න එනකම්ම ලිපේ තියාගෙන ඉන්න ඕනේ. අනිද්දේ තමයි නිතරම එහාට මෙහාට කර කර ඉන්න නැත්නම් අඩි අල්ලන්න බලනවා තාච්චි එක වගේ හදනවා නම් ඒ ගැන ගොඩක්ම අවධානයෙන් ඉන්න ඔයා මේ වගේ භාජනයක හදා ගන්නකොට නම් වැඩි අඩි අල්ලන්නේ ඒ හින්දා නතර කර කර උනත් කලවම් කර ගන්න පුළුවන් ඔයා ගාව තියෙනවා නම් වැලි ලැහමත් එකතු කර ගන්න පුළුවන් එතකොට තව ටික රසට හදා ගන්න පුළුවන් වැලි තලපට එක මේ බලන්න ටිකක් කලා යනකොට මෙන්න මේ විදිහට සේරම ටික එකට ගන්න පුළුවන් ගන්න එනවා. එකට එකතු කරපුවාම බෝලයක් හදා ගන්න පුළුවන් ගන්න වගේ. ඒ පදමට ආවට පස්සේ මම ලිපෙන් අයින් කරගෙන තුනී කරගන්න ලෑල්ල උඩට දා ගන්නවා. ලෑල්ල උඩ බටර් ටිකක් හරි තෙල් ටිකක් හරි ගාලා ගන්න. එහෙම නැත්නම් කෙසෙල් කොලයක් උඩට දාලා වට තුනී කරගන්නත් පුළුවන්.
මේ බලන්න හරිම ලස්සනට කපා ගන්න පුළුවන් කැඩෙන්නේ එහෙම නැහැ මේ ප්‍රමාණයෙන් ඔයාට කෑලි 20කට කිට්ටු වෙන්න කපා ගන්නත් පුළුවන් ඉතින් ඔන්න මේ විදිහට ඔයාලට පුළුවන් රොලන් වලින් රසට වැලිතල පහදා ගන්න. හරිම රසයි මේ විදිහට වැලිතල පහදලා. හාල් පිටි වලින් හදනටත් වඩා රසට හදා ගන්න පුළුවන්. කුරකම් පිටි වලින් වැලිතල පහදන විදිහත් මම ඔයාලට කියලා දුන්නා. ඔන්න ඒකේ ලින්ක් එකක් දාලා තියෙනවා අන්තිමට. එහෙනම් ඉතින් අදට ගිහිල්ලා එන්නම්. ඔයාලට සුබ දවසක්.